අපේ අමාත්‍යංශ පොඩි ජයග්‍රහණයකුත් ඔබතුමාට දැනුවත් කරන්නම් කියලා හිතනවා. මම හිතන්නේ මාධ්‍යනොත් මේක ආවරණය කෙරුණා. නැනෝ සැටලයිට් එකක් සම්බන්ධයෙන් ලංකාවේ ප්‍රථම වතාවට නැනෝ කියලා කියන්නේ ඉතා කුඩා අංශු තමයි නැනෝ වලට ගෙනෙන්නේ. ලංකාවේ ප්‍රථම කලිනොත් අපි මම හිතන්නේ සැටලයිට් එක ගැන කතා කරලා තිනවා. ඒ සැටලයිට් එක නෙමෙයි. ලංකාවේ ප්‍රථම ඉතාමත් කුඩා සෙන්ටිමීටර් 10x10 සැටලයිට් එකක් අපිට ගුවන්ගත කිරීමේ අවකාශ ලැබිලා තිනවා. විශේෂයෙන්ම ජපානයත් එක්කතු වෙලා අපි ජපානය, රුසියාව, චීනය, ඇමරිකාව, නාසා ආයතනේ මේ වගේ ආයතන එක්ක අපි එකතු වෙලා වැඩ කරනවා. අපේ අතිසි ක්ලෑක් ආයතනයෙන් අපි අපේ දරුවන් දෙදෙනෙක් මේ සඳහා ජපානයට යොමු කරලා මේ වෙනකොට සාර්ථක වේක නිෂ්පාදනය කරලා තිනවා. ඒ නිෂ්පාදනය තුලින් බලාපොරොත්තු වෙනවා පළවෙනි අපි රටේ ශ්‍රී ලංකාවේ සැටලයිට් එක ගුවන්ගත කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඔබතුමාලත් අපි දැනුවත් කරගන්නම්, හවුල් කරගන්නම්. ඒක ලොකු ජයග්‍රහණයක් මේ වෙනකොට. තව දුරටත් අපි බලාපොරොත්තු වෙනවා අනිකුත් රටවල් එක්ක තියෙන සම්බන්ධතාවලිනුත් එකතුව අභ්‍යවකාශය යම්කිසි ආකාරයක ජයග්‍රහණයක් අපේ රටේ ලැබලා දෙන්නත්, ඒ වගේ මේ තුලින් රටේ ඉදිරි අනාගතය සම්බන්ධයෙන් සංවර්ධනය සම්බන්ධිනුත් විශාල කාර්යභාරයක් එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා. අපි ඒක දැනුවත් කරන්නම්. ඒක අපි ගුවන් ගත කරන දිනය ඉතාලඟ කාලෙක ජූලි මාසේ වගේ කාලෙක මම හිතන්නේ ජූනි ජූලි මාසේ වගේ අපි බලාපොරොත්තු වෙනවා. ඒක මෙහෙන් කරන්න බෑ. දිනවකවාන අපි වෙන් කරලා ඔබතුමාලාත් අපි සම්බන්ධ කරන්න බලන්නම්. අපි පුළුවන් නම් මාධ්‍යත් අපි එකතු කරගන්න බලන්නම්. ඒ සඳහා ඇමරිකාවේ ඉතා මම හිතන්නේ අපිට වැදගත් වෙන කාරණයක්. නෑ දැනට අපි ඒක එච්චර මම හිතන්නේ දුරට විශාල ලෙස නැනෝ සැටලයිට් එකකින් ඉතාම කුඩා සැටලයිට් එකක් සෙන්ටිමීටර් 10x10 වගේ ප්‍රමාණයක එකක් ගුවන් ගත කරලා ඒකේ ලබා ගන්න, ගුවන් ගත කරාට පස්සේ තමයි ඒකෙන් ලබා ගන්න පුළුවන් දේවල් ඉදිරියේදී තීන්දු කරන්නේ. සැටලයිට් එක පළවෙනියෙන් ගිහිල්ලා ස්ථානගත කරගන්න ඕන අපිට. ඒ සාර්ථකත්වය ලැබුණට පස්සේ ඒකට ඇතුළත් කරන, මොකද දැන් ඉන්න පදාර්ථ කුඩා වෙනවා. නැනෝ සයන්ස් එක දැන් විශාල වශයෙන් අපේ ස්ලින්ටෙක් ආයතනයේ මේ ආයතන ඔබතුමාලා ආවනම් දවසක් අපිට අවස්ථාව ලැබලා දෙන්න, ඔබතුමාලා එකතුර නැන්ද විශාල නිර්මාණ මේ ස්ථානයේ සිදු වෙනවා. ඉතින් මේවා ඩොලර් මිලියන ගණන්, බිලියන ගණන් වල නිර්මාණ වෙන්න පුළුවන් ඉදිරි අනාගතයේදී. එකක් හරි ගියොත් අපිට අපේ ආර්ථිකය සාර්ථක කරගන්න ක්‍රමවේදයක් මේ තුලින් ලබා ගන්න පුළුවන්. ඒ දාර්ශනය මේ ලංකාවේ එකක් කියන එකට සුරක්ෂිතභාවයක් තියෙනවද දැන් මේ වෙනකොට ඔකට? ලංකාව සහ ජපාන, ලංකාවේ සම්බන්ධතාවය ඇතුළු සිදුවෙන පළවෙනි එක ජපානයේ තමයි අපිට සහයෝගය ලැබෙන්නේ. මේක තනියම අපිට මේ අංශය දිනු කරන්න එහෙම අවකාශයක් තාම නැහැ. හැබැයි මේ වගේ දරුවෝ ඉගෙනගෙන මේ වගේ දෙයක් කරාට පස්සේ ලංකාවට අරන් එන්න පුළුවන්. දැනටමත් අපේ තෙන්නකෝන් මැතිතුමා, ගුණපාල මහත්තයා අපි ඉන්නේ නාසා එකේ. ඉතින් මේ වගේ අපේ ශ්‍රී ලාංකිකයෝ මේ වෙනකොටත් ඒ ජාත්‍යන්තර ආයතන තරණය කරලා තියෙනවා. ඉතින් බලාපොරොත්තු වෙනවා විශාල පිරිසක් ලංකාවට එන එක අඩුයි. බොහෝ පිරිසක් ලංකාවෙන් පිට වෙනවා. එයා බලාපොරොත්තු වෙන්නේ මේ ආයතන තුලින් දැනටමත් අපි කතා කරනවා. අපි දැන් ලයිස්තුවක්, රෙජිස්ටරයක් අපි ස්ථාපිත කරගෙන යනවා. ලංකාවෙන් පිටත් වුණු විශේෂඥයෝ, ඒ වගේම සයන්ටිස්ට්ලා කී දෙනෙක් ඉන්නවද, ඒ කට්ටිය නැවත අපි ආරාධනා කරන්න මාසෙකට හරි ලංකාවට ඇවිල්ලා ඒගොල්ලන්ගේ දායකත්වය ලැබලා දෙන්න කියලා. නමක් අපි දාන්න, දැන් අපි තාම රාවණා කියන නම තමයි අපි දාන්න අපිට ලැබිලා තියෙන. ඉතින් මේ සම්බන්ධයෙන් කැබිනට්ටුවටත් අපි ඉදිරිපත් කරලා නමේ සුදුසුකම සම්බන්ධෙනුත් අපි යම් කිසි අපිට අවසරයක් ලබා ගන්න සිදු වෙනවා. යුනිවර්සිටි ළමයි දෙන්නේ අපි ස්කෝලර්ෂිප් එකක් එක්කෙනෙක්, අනිත් එකනට අපයා මේ අමාත්‍යංශයෙන් වියදම් කරලා ඒ දෙන්නේ යොමු කරලා තිනවා. ඒ වගේම අපි තවත් රටවල් එක්ක චීනය, රුසියාව මේ ආදි වශයෙන් එක එක රටවල් එක්ක ඒ නාසා වගේ ආයතනත් එක්ක මේ වෙනකොටත් අපි සම්බන්ධ වෙලා වැඩ කරගෙන යනවා.